che accannava puntini che le chiamene ura che ripsca tiga che inga capi arigatsu mo kohomada kiyala balanna lankawi kiyala meka me me rewin suhadanne natta kala namuth api wenas widiyakata mak hari harigatsala balama enna api aluth video ekata yan ena aibowan aluth wenas ekata at ekka ඉතලියම් මගේ රසමැදුරට ආවා අපි අද කෑමක් මොනාරි හදන්න කියලා ඉවරලා මොකද හැමදාම වෙනස් සේවල් කර කර ඉන්නවා ලංකාවේ තියෙන ප්‍රශ්න අපි මේ රටවල් වල ජීවත් වෙනකොට ප්‍රශ්න ඕක නිසා ඉතින් අපි එදින් එහාට පොඩි තැ කට්ටියත් එක්ක නිකන් මොනාරි කියලා කරලා හරි මේ කළා ඉතින් කට්ටියත් එක්ක රස විඳින්න ඕන කියලා හිතුණා ඒක නිසා දාව ඉතලියම් මගේ රසමැදුරු පැත්තට අපි මොනාරි හදලා බලමු නේද කන්න පුළුවන් වේද කියලා බලන්න කන්න පුළුවන් වුණොත් කවු නැති වුණොත් එහෙම ඉතින් විසි කරන්න නැහැ වෙන්නේ ඒකල මස්චික සීසන් කරලා තියමු අපි මේ විදිහට කරලා මස් පැකට් එකක් ගෙනාවා මේක මේ උරුමස් කොහමද නිකන් වෙනස් විදිහකට හදන්නේ කොහොමද කියලා ඔයාලා බලමු අපි උරුමස් මම හිතන්නේ මේක බිප්ස් තමයි මේකද කියන්නේ ලංකාවේ මොනවා කියනවද කින්ද මන්ද නම් දන්නේ නැහැ ඉතින් අත හොදලා තියෙන්නේ ඇත්තරම ටික මේ විදිහට දාගෙන අපි ලුණු ටිකක් දාගමු ඒක ඉතින් අපි ගම්මිරිස් කුට්ටියකුත් දාගමු පොඩි කට්ටියක් අන්න නිසා වැඩි ගම් බිස්කුට් දාන්නත් ඕනේ. ඊට පස්සේ අපි කහ කුඩු ටිකකුත් දාගමු. එඟුරු ටිකක් ඕනේ අපි. මේ විදිහට එඟුරු ටික ඉතින් චොප් කරලි වෙලා ඒකත් අපි මේ විදිහට දාගමු. ඊට පස්සේ සුදු ලුණු ටිකත් මෙන්න මේ විදිහට හරි ගස්සගමු. Okay, if you did a meme card again, olive oil tiku dagumopi. Rosmarino Mustard Rosmarino, the Anaki Lelekino, Godaria Duta, Evalatina, Hanida, Eken Visakaraka, M. Matanaki Lelekin, Comodaluella, beyond that. Okay, මේ විදිහට මේ ටික හරි ගස්සගත්තා ඒක පැත්තකින් තියලා තියලි වල අපි ඊට පස්සේ ලුණු මිස් ටික තක්කාලි ටික කපගමු. අපි ලුණු ටික සුද්ධ කරගමු. ඒ ටික මේව කරලා ඉවරලා ඒ ටිකත් කපාගෙන පැත්තකින් තියාගමු. හැඳිල්ල තමයි තියෙන්නේ ඉතින් ලුණු කපන්න ගත්ත ඕන්න උඩු නෑ. Right. Takkal ke diye lokoi takkal baga kitra kethi. Aur miss kar lagatta. මිස් කරලා පැත්තකින් තිව්වා පියන් එනං දැන් මස් ටික ඉස්සල්ලාම තෙල් ටිකක් දාගෙන ඉවරලා පොඩ්ඩක් රත් වෙනකොට අපි ඔයිල් ටික දාගමු මම හිතන්නේ තෙල් ටික දැන් හොඳට රත් වෙලා තියෙන්නේ ඕ අපි කෑම හරි ගස්සනවා අයියෝ ඔයත් එනවද කණ්ඩ හා ඔන්න බලාගෙන පිච්චෙයි හරිද පිට වසර එලා ඉන්න මගේ පුතා කො අදින්න එපා ඕක ගැලවෙනවනේ ලුණු ටික හොඳට තෙබ්බ රදු වෙලා එනකොට ඊට පස්සේ අපි මේක ලුණු එකකට දැම්මා මම හිතන්නේ ඇති වෙන්න අපි පොඩ්ඩක් තත් ලුණු ටිකුත් ගම්මිස් ටිකුත් දාගමු අපි මේ ටික හොඳට තෙලෙන් බැදුනට පස්සේ අර ඒකේන ඒ කියන්නේ ලුණු ටික බැදිලෙන රහත් එක්ක තමයි ඊට පස්සේ අපි මස් ටික බැදෙන්න ආරෙන්නේ මේ තෙල් වලින්මයි මේ ලුණු රහින්මයි ඒකට හරියම රහයි අපි හදදලම බලමු කොහොමද ඉස්සල්ලා මේ ටික විටින් විට බලන්න ඕනේ නේ යට කළු වෙන්න දෙන්න මේපා ඉතින් මේ අර golden කලර් එක එනකන් තමයි අපි මේව කරන්නේ
මේකේ වීලුණු ටික ලස්සට බැදිලා ඒකේ එන රස සුවඳත් එක්ක තමයි අපි පස්චික හරි ගස්සන්න බලන්නේ. එතකොට තමයි මේකේ රහයෙන් අපි දැන් අවමිරිස් ටිකක් දාගමු. මේ අවමිරිස් සැර එහෙම තියෙනවා නම් ගොඩාරයක් දාන්න එපා. මොකද පොඩි කට්ටිය කනවා. අර පිටරටවල් වල ඉන්න කට්ටිය ගොඩාරයක් මිරිස් කන්නේ නැති නිසා මිරිස් අඩුවෙන්ම හැමදෙසෙම බලන්න කැම ටික හදා ගන්න. තුන පහ කියලා වෙල කියන්නේ අපේ කනිකර ඖෂධියනේ. ඒක නිසා ඒක ප්‍රශ්න නැහැ. මිරිස් කුඩු කියලා වෙල කියන්නේ ඒ තරම් හොඳ නැහැ. ඉතින් මිරිස් කුඩු අඩුවෙන් පාවිච්චි කරන තරම මට හොඳයි කියලා වෙල කියනවා. අපි දැන් කළු කුඩු ටිකක් දාගමු. කළු කුඩු ටික බද්දපු තුන පහ කුඩු ටික නිසා වැඩි අපි මේක බෙදෙන්න දෙන්න ඕනේ නැහැ. එමම අපි මස් ටිකත් කවලම් කරගමු. වැටෙනකොට හරිම සුවඳක් එනවා. දැන් ගින්දර අඩු කරගමු පොඩ්ඩක්. මොකද බැදපු තුන පහ නිසා රයිට්. දැන් අපි එකව කරගමු අපේ මස් ටික. මෙන්න මේ විදිහ තමයි දැන් මස් ටික ලස්සනයි සුවඳයි ඉඟුරුත් දාලා සුදු ලුණු ඔක්කොම තියෙනවා මේකේ. දැන් මේක හැමම පොඩ්ඩක් අපි කවලම් කරගමු. කවලම් කරගෙන ඉවරල අපි වහන්න ඕනේ. වහලා තියන්න. වහලා තියලා තමයි මේකේ අඩු ගින්දරේ හොඳට මස් ටික තබ්බ ගන්න ඕනේ. එන්න මේ විදිහට එනවා. මේ විදිහට පොඩ්ඩක් වහලා අපි අඩු ගින්දරේ තබ්බ ගමු. එතකොට මේ මස් ටික හොඳට තැම්බෙනවා, සීසන් වෙනවා. පොඩ්ඩක් මේක ඔන්සෙම අනිත් පැත්ත ගහලි වෙලා ආයිත් වහලා තියන්න මේ අර තෙල් වලින්ම හොඳට තැම්බෙන්න ඕනේ. අපි ආයිත් මේක වහමු ටිකක්. පේනව නේද අර මේකේ අර ලුණු ටිකයි ඒන තෙල් එකින්ම තමයි මේක හොඳට බැදෙන්නේ. එතකොට මස් ටික හරිම රහයි. වව්. අපි තා ටිකක් හොඳට වහලා තියමු. එතකොට තා ටිකක් හොඳට මේකේ ලුණු වල තෙල් දුයි. ඒ වගේම අනිත් තෙල් ටිකත් එක්ක හොඳට තව රසට මේ ටික තැම්බෙනවා බෙදෙනවා. දැන් මම හරිම සුවඳයි. වව් සුවඳයි. මේක ඇත්තටම මේ අඩු ගින්දරේ මේ හොඳට මස් ටිකත් මේකෙන්ම මේ තෙලෙන් අපි කරගන්න නිසා අඩුම ගානේ පොඩ්ඩක් විනාඩි 20ක් විතරවත් උයා ගන්න ඕනේ. එතකොට තමයි හොඳට මේ පේනව නේද මේවා හොඳට තැම්බිලා බැදිලා ඒක කරලා එනවා. මේ ලූන් ටික එහෙම මේ මෙහෙමදම තියනවා. දැන් ගෑවිච්ච තමයි ඉතින් කන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙහෙමම තක්කාලි ටිකක් ඇඩ් කරගමු. එතකොට ඒකෙනුත් රහ. දැන් අපි ලුණු ටිකක් එම් බලමු. මොන මදි ගතියක් තියෙන පොඩ්ඩක්. මේ මම තව විනාඩි 5ක් විතර හොඳට වහලා තිබුණනම් හරි. ඊට පස්සේ කෑම එක කන්න පුළුවන් ගන්නට එනවා. අපි මේක වහමු තව විනාඩි 5ක්. ඒකුණා. මොකද මේක මේ අර මේකේ එන ඉස්මටිකින්ම තමයි ලුණු වල ඉස්මටිකින් එන තෙල් වල ඊට පස්සේ මස් වලින් එන තෙල් ටිකින්ම තමයි දැන් මේ ටික උයන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි වෙනම තම්බල ගන්න නැති නිසා මේ ආකාරයට මෙහෙම කරාම හරිම රහයි. ඒක නිසා අපි මෙන්න මේ විදිහට හදාගමු. බලමු ඉතින් අපි අපේ අවසාන තත්ත්වයට ඇවිල්ලාද කියලා වල අපේ මස් ටික හරිම සුවඳක් එන්නේ. දැන් මේම මේකේ අර ග්‍රේවි ගතිය අඩු කරගන්න පොඩ්ඩක් ගින්දර වැඩි කරා. අවසාන කල්ලි වල අපි අවශ්‍ය කෙනෙකුට කැලමිරිස් එක්කව කරගන්න පුළුවන්. මොකද අපි කැලමිරිස්වත් මිරිස් කුඩුවත් එක්කව කරන්නේ නැහැ පොඩි කට්ටිය කන් නිසා. මම ඒකයි කිව්වේ තුන පහ කියලා වෙල කියන්නේ ඖෂධයක්. නමුත් මිරිස් කියලා වෙල කියන්නේ එහෙමම නැහැ. ඉතින් ඒක නිසා මිරිස් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න ඒක හොඳයි. දැන් පේනවනේ ලස්සන
ලස්සනයි. ඒ වගේම රහයි. මේකේ තෙල් ටික තියෙන්නේ මේ අර අර මස් වලින්ම, ඒ වගේම තක්කාලි වලින්, ඒ වගේම ලුණු වලින් බේරිච්ච තෙල් ටිකක්. ඒ වගේම ඔලිව් ඔයිල් ටිකක් තියෙන්නේ. හරිම රහයි. දැන් තියෙනවා අපි ලිප නිවාගමු. විශේෂයෙන් අඩියල්ලා නැති හට්ටිය කරන නැත්තම් මේ ටික ඔක්කොම නිකන් අර කරගතියක් අඩියල්ලා දිවල කරගතියක් આવුත් එහෙම හරි නෑ. අපි එනම් DC එකට අස් කරගමු අපේ මස් එක. එහෙනම් අපි කොහමද කියලා බලමු කැල්ලක් කපලම. දැන් අපේ මස් එක ඕපා කප්පු කප්පා විදියට මේව කළා. වාව්. කොහමද කියලා බලමු අපේ පොඩීට කාලා. බෝන බෝන දාච්චි. මගේ පොඩ්ඩු එයාලගේ තාත්තා හදලා දුන්න මේ රෙසිපි එක ගොඩාක් ආසාවෙන් කෑමට ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා ගෙදරට මස් ගේන වෙලාවට වෙනසකටත් එක්ක මේ විදිහට හදලා කට්ටියටම පිළිගන්වන්න. ඒ වගේම තමයි වැඩිහිටියන්ට බයිට් එකකට වගේ වුණත් ගොඩාක් සුදුසු කෑමක් තමයි මේ. ඉතලි අම්මාගේ අද වෙනස ගැන අලුත් රෙසිපි එක ගැන ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයාලා හැමෝටම නිරෝගී බව රජයන සුබ දවසක්. ආයුබෝවන්.